හැමෝම් පිළිගන්නවා කෙමිස්ට්‍රිත් නෙතුම් YouTube channel එකට. අද එතකොට අපි ලස්සන වීඩියෝ එකක් ඔයගලන්ට ගෙනාවේ. අපි කලුතර ඉන්නේ කළුගඟ දිනන පිටිපස්සෙන් පේනවා ඇති. මේ වීඩියෝ සීරීස් එක යන්නේ මම කරා මැත්ස් වලින් වැඩ කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක්. ඒත් එක්කම ගිය සති දෙක ඇතුළත ඔයගලන්ට දුන්නා එක් වලින් සාර්ථක වෙලා ඒ තුනක් අරන් රෑන්ක් එකක් දාපු අයියා කෙනෙක්ගෙන් වීඩියෝ එකක්. ඒතර ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා මගෙන් ඉල්ලනවා කොමර්ස් කරපු, ආර්ට්ස් කරපු, බයෝ කරපු ඒ වගේ තවත් සාර්ථක වෙච්ච ලෙවල් වලින් සාර්ථක වෙච්ච කට්ටියගෙන් අදහස් අරන් දෙන්න අපිට ඉස්සරහට ඒ ලෙවල් වැඩ ටික කරගන්න කියලා. ගොඩාක් අය කමෙන්ට් කරනවා මගේ වීඩියෝස් වලට. ඒතර ඒ කමෙන්ට් වලට සාධාරණයක් ඉෂ්ට කරන්න අද මම මේ වීඩියෝ එක ගෙනල්ලා තිනවා කොමර්ස් වලින් ඒ තුනක් අරගෙන කළුතර දිස්ත්‍රික් 20 වෙනියා වෙච්ච අක්කව වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. එයාගේ අදහස්, එයා ඒ ලෙවල් කාලේ වැඩ කරපු විදිහ, එයාගේ අදහස් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඒතර අපි ඇත්ත එක කතා කරලා බලමු. මුලින්ම එයාව හඳුන්වලා දෙන්නම්. මේන් විමානි උදේශිකා, තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ වාණිජ අංශයේ 2022 උසස් පෙළ විභාගයෙන් ඒ තුනක් ලබාගෙන කළුතර දිස්ත්‍රික් 20 වෙනියා වෙච්ච අක්කා. අපි එයාගෙන් අහලා බලමු එයා කොමර්ස් වලින් සාර්ථක වෙන්න වැඩ කරේ කොහොමද කියලා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. හරි, අපි විමානි අක්කගෙන් අහලා බලමු එයා කොහොමද ඒ ලෙවල් වලට වැඩ කරන්න පටන් ගත්තේ කියලා. අපි අහමු එයාගෙන් ඕ ලෙවල් කාලේ වැඩ කරාද. ඕ ලෙවල් කාලේ කියන්නේ මේ තරම් ඒ තුනක් ගන්න රෑන්ක් එකක් ගන්න තරමට වැඩ කරපු කෙනෙක් ඕ ලෙවල් කාලෙත් වැඩ කරලා තියෙන්න ඕන කියලා අපිට හිතෙනවනේ. අපි එයාගෙන් අහලා බලමු ඕ ලෙවල් කාලේ ඇත්තටම වැඩ කරාද 10 11 කියලා. Thank you නෙතුම් මුලින්ම මේ අවස්ථාව දුන්නට. මෙහෙමයි ඉතින්. දැන් ඔය ඇහුවේ ඕ ලෙවල් කාලේ වැඩ කරාද කියලානේ. ඕ ලෙවල් කාලේ ඇත්තටම මං ඉඳියේ ඉස්කෝලේ හොස්ටල් එකේ. එතකොට සාමාන්‍යයෙන් මං ඒ ලෙවල් තරම් නම් වැඩ කරේ නැහැ. හැබැයි ඒ නමයක් ගන්න ඕන කියන ටාගට් එක තිබ්බා. පන්තියෙත් මං හිතන්නේ මං මුල් 10 සමහර දවස්වලට නම් මුල් 20 වගේ. හැබැයි ඒ ලෙවල් කාලේ මෙච්චර රෑන්ක් එකක් දාන්න තරම් හිතලා ඕ ලෙවල් කාලේ වැඩ කළේ නැහැ. නිකන් ඒ නමයක් ගන්නවා කියලා හිතලා වැඩ කරා. සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍ය විදිහට වැඩ කරගෙන ගියා. එතකොට දැන් සමහරු කියනවා දැන් ඕ ලෙවල් කාලේ ඔවා කොමර්ස් කරානේ මේ කාණ්ඩ විෂයක් විදිහට. එතකොට දැන් ඕ ලෙවල් කාලේ කොමර්ස් කරලා තියෙන්න ඕනේද ඒ ලෙවල් වලට කොමර්ස් තෝරගන්න? දැන් මුලින්ම දැන් ඕ ලෙවල් කාලේ 10 11 කොමර්ස් කාණ්ඩ විෂයක් විදිහට කළා. ඒක ඒ ලෙවල් මුල කාලේ ඒ ලෙවල් පටන් ගත්තලුත ඔයාට සපෝට් එකක් වුණාද ඒ ලෙවල් මුල කාලේ වැඩවලට? එහෙම එකක් නැහැ. ඇත්තටම ඒ ලෙවල් කොමර්ස් වල මුලින්දම උගන්වනවා. ඒ කියන්නේ ඕ ලෙවල් කොමර්ස් කරලා තියෙන්න ඕන කියලා එකක් නැහැ. ඕ ලෙවල් කරපු කොමර්ස් කරපු කෙනෙකුට කියලා විශේෂ වාසියක් නැහැ ඒ ලෙවල් කොමර්ස් වලට ආවා කියලා. ඒ ලෙවල් කොමර්ස් වල අර මුල තැන ඉඳලම ඒ ලෙවල් වල මුලින්දම උගන්වනවා. ඒ කියන්නේ ඕ ලෙවල් කොමර්ස් කරා හෝ නොකරා ඒ ලෙවල් වලට ඒක බලපාන්නේ නැහැ. හරි. ඒතර අපි විමානියෙන් අහලා බලමු. දැන් ඒ ලෙවල් වලට මුල කාලේ ආවනේ මම මෙතන මේ වටේ පිටේ මදුරුව කරනවා. මේ ගඟක් ගාවනේ ඉන්නේ. මේ ගණන් ගන්න එපා. එහෙම මෙහෙම ඔහම අත යනවා. හරි. මේ එතකොට අපි විමානියෙන් අහලා බලමු දැන් ඒ ලෙවල් වලට ආපු අලුත 12 වසරේදී දැන් ක්ලාසස් තෝරා ගැනීම ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක්නේ. ඒ ලෙවල් වලට ආපු අලුත ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ක්ලාසස් තෝරා ගන්න එක. එතකොට අපි අහලා බලමු විමානියගේ අදහස මොකද්ද? මේ ඒ ලෙවල් වලට ක්ලාස් තෝරාගෙනදී සාමාන්‍ය පොඩි ළමයි ප්‍රමාණයක් ඉන්න ක්ලාස් එකක්ද හොඳ නැත්නම් ලොකු හෝල් ක්ලාස් එකකට ගිහිල්ලා කට්ටියත් එක්ක එකට ගණන් හදලා එහෙමද හොඳ? කොහොමද එයාගේ අදහස කියලා මේ ඒ ලෙවල් මුල කාලේ ක්ලාස් තෝරා ගැනීම සම්බන්ධයෙන්? මෙහෙමයි, මුලින්ම මං ඇත්තටම බයෝ කරනවා කියලා ඉඳියේ. ඊට පස්සේ මං බයෝ වලට මාසයක් විතර පන්ති ගියා. ඊට පස්සේ තමයි මම කොමර්ස් වලට මාරුනේ. ඉතින් එතකොට මේ මම ඇත්තටම ගියේ මේ ගෲප් ක්ලාස් වගේ තමයි. ඒ කියන්නේ මම මේ කළුතර හොරණ නෙමෙයි, මම ඉන්නේ මතුගමඩ ටිකක් එහා. ඉතින් මං ක්ලාස් ගියේ මතුගම. එතකොට මේ අපේ පැත්තේම ලොකු හෝල් ක්ලාස් නැතුව නෙමෙයි. හැබැයි මම ගියේ ඇත්තටම ගෲප් ක්ලාස් වගේ. මම ගිය ක්ලාස් වල උපරිම ළමයි 20ක් මගේ ඉන්නේ නැති හෝ ඊට අඩුවෙන්. ඉතින් මන් දන්නේ මෙහෙමයි, මම කියන්නේ ක්ලාස් එක තෝරගන්නකොට Tamanට සැටිස් වෙන ගුරුවරයා තෝරගන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ඇත්තටම මේ පන්ති වලින් මට ඒ ගුරුවරයා සැටිස් වුනේ නැත්තම් මම වෙන පන්තිකට යන්න තිබ්බා. ඒ ගුරුවරු මට සැටිස් වෙච්ච නිසා තමයි මම ඒ ක්ලාස් වල නැමතුනේ. එක එක්කෙනාගේ විදිය වෙනස්. එතකොට Taman ග්‍රහණය කරගන්න විදිය වෙනස්. එක එක් ගුරුවරයා උගන්වන විදිය වෙනස්. ඉස්සෙල්ලාම ඔයා හිතන විදියට මේගොල්ලෝ හොඳයි කියලා හිතනවා නම් ඒ ක්ලාස් වලට ගිහින් බලන්න. එයා ඔයාට සැටිස් නම් ඔයා හිතනවා නම් එයා කියලා දෙන එක තේරෙනවා, එයා හොඳයි, මෙච්චර වැඩ කරයි, මට මෙහෙම කරගන්න පුළුවන් වෙයි කියලා එහෙම හිතනවා නම් ඒ පන්තිය නතර වෙන. ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ විමානි කියන රැල්ලට පන්තියන් එපා.
තමන්ට සෙට් වෙන තමන්ට හරියනවයි කියලා හිතෙන ගුරුවරයෙක් ගාව තමන් දිගටම පන්ති යන. ඒ ගුරුවරයාට දැක්මක් තියෙනවා, මෙයා මට වැඩ ටික කළා දෙයි, මෙයා කියනේ මට තේරෙනවා කියලා හිතනවා නම් දිගටම මෙයා ගාව පන්ති යන්න කියලා තමයි විමානි කියන්නේ. ඒ කියන්නේ රැල්ලට ඔය යාළුවෝ යනවා, යමම් මචං අද පන්ති මේ අන්න පන්තියක් පටන් ගන්නවා, මෙහෙමයි බම් මෙහෙම ටියුටුත් දෙනවා, ලස්සන පාට පාට කොල්ල දෙනවා, ඔහොමයි කියලා පන්ති වලට ගිහිල්ලා රැවටිලා තමන්ගේ ඒ-ලෙවල් ජීවිතේ මේ අවුරුදු දෙක තුන කාලය නාස්ති කරගන්න එපා කියලා තමයි විමානි කියන්නේ. හරි. ඒතකොට දැන් අපි බලමු දැන් ඒ-ලෙවල් වලට ආවනේ කොමස් කරන්න මුල කාලේ. හරි. එතකොට දැන් දැන් අපිට දැන් අපේ මැත්ස් කරන අයට තියෙන ලොකු අභියෝගයක් තමයි ඕ-ලෙවල් වලින් ඒ-ලෙවල් වලට ආවම මේ ලොකු ගැප් එකක් තියෙනවා. මේ කියන්නේ අපිට තේරුම් ගන්න අමාරු ලොකු ගැප් එකක් තියෙනවා. එක පාට අර කියන්නේ රිදම් එකට වැටෙන්න චුට්ටක් කල් යනවා. ඒ කියන්නේ අර ඒ ලෙවල් රිදම් එකට වැටෙන්න අපිට ගොඩක් කල් යනවා. අපි විමානකින් අහලා බලමු. දැන් ඕ ලෙවල් කරලා එක පාට ඒ ලෙවල් වලට එන කෙනෙක්ට ඒ රිදම් එකට වැටෙනා වගේ කොච්චර කාලයක් යනවද, නැත්නම් එහෙම එකක් නැද්ද, කොහොමද ඒකට තමන් වැඩ කළ මුල කාලේ මාන්සිලා ඒ රිදම් එකට එන්නේ කියලා. මෙහෙමයි, ඒ ලෙවල් කොමර්ස් වල මම අර කිව්වනේ ඕ ලෙවල් කරා හෝ නැත ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ලෙවල් කොමර්ස් වල BS accounting කියන සබ්ජෙක්ට් දෙකේදී මුලින්ම අපිට ඒ කියන්නේ ඕ ලෙවල් කාලේ ටිකත් මුලින් මුල් පාඩම් ටිකෙන් අපේ ඔළුවට දානවා. ඉකෝන් තමයි අපි අර චුට්ටක් අලුතෙන් ඉගෙන ගන්න වගේ විෂයකට තියෙන්නේ. ඉතින් මේ මුලින්ම මම කියන්නේ මේ විෂයන් ටිකට ආස කරන්න. එතකොට ඔයාලට ඒක නිකම්ම අර ටිකක් කරගෙන යද්දි තේරෙනවා මුල් පාඩම් ටික හැම ලොකු දෙයක් නැහැ කියන එක. හැම එකක්ම අර ඔයා ටික ටික මේ විෂයට හුරු කරන්න තමයි ඒ හැම විෂය නිර්දේශයක්ම හදලා තියෙන්නේ. ඒකෙ හින්දා අර එහෙම ලොකුවට හිතන්න එපා. ඒ ක්ලාස් එකට යන්න ගිහිල්ලා එයා කියන ඉස්සෙල්ලාම උගන්නන එක හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉඳලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පොඩක් බලන්න. මං නම් කියන්නේ අර අහගෙන ඉඳියාම මට අහගෙන ඉඳියාම සාමාන්‍යයෙන් පාඩම් කරන්න ලොකු වෙහෙසක් තරන්න ඕනේ නැහැ. ඒක හින්දා මේ ඔය කියන තරම් හරි ඇත්ත මැත්ස් වල ඇති අර ඒ ලෙවල් කොමර්ස් වල තරිකෝන් කියන සබ්ජෙක්ට් එක තමයි පොඩ වෙනස් විදියට අපිට ඉගෙන ගන්න වෙන්නේ. ඒක හින්දා තුනම බැලන්ස් එකේ කරගෙන යන්න. මුලින් ඉඳලම මහන්සි වුණොත් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ මම නම් හිතන්නේ. එතකොට අපි විමානයෙන් අහලා බලමු දැන් 12 අවසරට ආවට පස්සේ දැන් ඕ ලෙවල් කට්ටිය ඒ 8ක් ඒ 9ක් ඒ 6ක් ඒ 5ක් සාමාන්‍යයෙන් හොඳ ඕ ලෙවල් රිසල්ට් එකක් බහුතරයක් අයට තියෙනවා. සාමාන්‍යයෙන් කළුතර දිස්ත්‍රික්කයේ වේවා ඕනෑම දිස්ත්‍රික්කයේ හොඳ ඔලෙව රිසල්ට් එකක් තියාගෙන තමයි තමන් එළවලු වලට එන්නේ. හරි. ඒතොර සාමාන්‍යයෙන් අපි දන්නවා එළවලු වලට ආපු ගමන් පළවෙනි ටර්ම් ටෙස්ට් එක වෙද්දිම ළමයින්ගේ ලකුණු 30යි 40යි මැත්ස් වල නම් සාමාන්‍යයෙන් 8යි 10යි 15යි ගොඩාක් අය ගොඩක් ලකුණු අඩු වෙනවනේ. හරි. ඒතොර අපි විමානියෙන් අහලා බලමු මේ 12 අවසරයේදී ඉස්කෝලේ ඇවිල්ලා වැඩ ටික කරගන්නේ කොහොමද, ඉස්කෝලේ යන්න ඕනේද, ඊට පස්සේ ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් වලට ෆස්ට් ටර්ම් ටෙස්ට් සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් 12 අවසරේදී ඉස්කෝලේ ගිහිල්ලා මේ වැඩ ටික කරගන්නේ කොහොමද, ඉස්කෝලේ යන්න ඕනේද, ඉස්කෝලෙන් වැඩක් උනාද 12 අවසරේ, කොහොමද එයා ඒකට මුහුණ දුන්නේ කියලා. 12 අවසර විතරක් නෙමෙයි 13 අවසරත් ඉස්කෝලෙන් ඇත්තටම ලොකු වැඩක් වුණා. මගේ ඉස්කෝලේ ඇත්තටම මේක වැත්තෙන් නම් ඉහළින්ම ඉන්නවා. මම කියන්නේ අපි ඉස්කෝලේ යන්න ඕනේ. ඉස්කෝලේ යන්න පුළුවන් උපරිම කාලේ අනිවාර්යෙන් ඉස්කෝලේ යන්න ඕනේ. වාර විභාග ටික එකක් නෑර ලියන්න ඕනේ. මම එක වාර විභාගයක් අත්තත් ඇරිය නෑ. මුල ඉඳලම හැම වාර විභාගයක්ම ලිව්වා. මොකද ඒවා අපිට ගොඩක් වැදගත්. මොකද අපි මේ ඒ ලෙවල් වලට ඉගෙන ගන්නේම අර මං කියවන ඉකෝන් වල හැම අපි මුලින් ඉගෙනගෙනම නෑ. මේ පේපර් එක හැදෙන්නේ කොහොමද, මේකේ ස්ට්‍රක්චර් එක මොකක්ද, මේකේ ලකුණු දෙන්නේ කොහොමද, මොනවාද එන ප්‍රශ්න, මේ ප්‍රශ්න හැදෙන්නේ මොන වගේද, අරකයි මේකයි ඔය ඔක්කොම දැනගන්න නම් අපි අනිවාර්යෙන් වාර විභාග වලට ලියන්නම ඕන. ඒකෙ හින්දා මම නම් කියන්නේ මුල ඉඳන්ම ඉස්කෝලේ යන්න, වාර විභාග ටික එකක් නෑර ලියන්න, කොච්චර වැඩ තිබ්බත් වාර විභාග නෑ එකක්වත් අතපසු කරන්න එපා. අනිවාර්යෙන් ඔක්කොම ටික ලියන්න. පුළුවන් උපරිම කාලේ ඉස්කෝලෙත් යන්න. ඉස්කෝලේ ගුරුවරුත් තවත් උගන්වනවා. ඒ කියන්නේ පන්තියෙම විතරක් කරගන්න මෙහෙමනේ, අපි එක විෂයක් ගත්තාම ඒක දෙපාරක් අපිට රිපීට් වෙනවා කියන්නේ ඒක තව වාසියක් නේ. ඉතින් ඉස්කෝලෙන් ඒ වාසියක් ගන්න ක්ලාස් එකට යනවා නම් ඒකත් ඒ විදිහට කරන්න. අනිවාර්යෙන් වාර විභාග ටික නම් අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. එතකොට අපි විමානියෙන් අහලා බලමු දැන් වාර විභාග ලියන්න ඕන කියලා කිව්වා. ඒතකොට මාත් ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලලා තිනවා, මාත් කිව්වා ඉස්කෝලේ වාර විභාග ලිව්වම ඒ කාස් ක්ලාස් වල තියලා අපිට වෙලාව තියලා එක්සෑම් කරනවා වගේ නෙමෙයි. ඉස්කෝලේ වාර විභාගයක් කරාම තමයි අපිට රියල්ම ෆීලින් එක එන්නේ. මේ විභාගයක් කියන්නේ මොකද්ද කියලා ඇත්තටම නැත්තම් අර ක්ලාස් වල ලියනකොට යාළුවෝ එහෙම ඉන්නේ, අපිට ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්, එහෙමනේ. ඒතර ඉස්කෝලේක විභාගයක් ලියනකොට රියල් ස්ටෑන්ඩඩ් එකට ඒ ලෙවල් වගේම ඔයාට හොඳ අත්දැකීමක් ලැබෙනවා ඉස්කෝලේ වාර විභාග ලියන එකේ. හරි. ඒතර අපි විමානකින් අහලා බලමු දැන් එයා 12 අවසරේ මුල කාලේ වැඩ කරනකොට දවසේ ටයිම් එක මැනේජ් කරගත්තේ කොහොමද? ඉස්කෝලේ යනවා කියුවානේ. ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ දවසකට කොච්චර වෙලා වැඩ කරාද? කියන්නේ මුල කාලේ මම කියන්නේ. මුල කාලේ දවසකට කොච්චර වෙලා වැඩ කරාද? තමන් වැඩ කරපු කාලේ දැන් අපි හිතමු පැය 6යි කියලා. වැඩ කරපු කාලේ කොහොමද දවසේ ඔයා බෙදාගත්තේ? ඔයා මුල කාලේ කොහොමද කියන්නේ? ඔයාගේ ටයිම් එක මැනේජ් කරගත්තේ විමානේ?
මෙහෙමයි දවසකට මෙච්චර වෙලාවක් වැඩ කරා කියන නම් මම ඇත්තටම දන්නේ නැහැ. මේ අපේ කාලේ අර කොවිඩුත් තිබ්බනේ, එහෙම ප්‍රශ්නකුත් තිබ්බා. හැබැයි මම ඉස්කෝලේ ගියා. මම ගොඩක් දුර ඉඳන් ඉස්කෝලේට ගියේ. එතකොට මම ගෙදරදී සාමාන්‍යයෙන් 3:00 4:00 ලඟ වෙලා, ඊට පස්සේ නාලා කරලා 4:00 5:00 වගේ තමයි ඔන්න මගේ වැඩ ටික පටන් ගන්නෙ. මුලින්ම මම කරන්නේ ඉස්කෝලේ ගෙදරට දුන්න නම් ඒ ටික බැලුවා. ඒ ලෙවල් කාලේම ලොකුවට ගෙදර වැඩ දෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අද දවසේ ගන්නුවේ මොනවද ඒ ටික මම අනිවාර්යෙන් එදාම බැලුවා. එදාට බලන්න බැරි වුණා නම් මම ඊට පස්සේ පාන්දර නැකිල්ල හරි ඒ ටික බලලා තමයි ඊළඟ දවසේ ඉස්කෝලේ ගියේ. ක්ලාස් එකකට ගියත් එහෙමයි. එදා ඒ දවස් උගන්වුවේ මොනවද ඒ ටික ඔක්කොම බලලා තමයි ඊළඟ දවසේ පන්තියට ගියේ. එහෙම නැත්තම් මං ගියේ නෑ. මං හිතන්නේ ඒක තමයි මට ලොකුම වාසි වුණේ මෙච්චර හොඳ රිසල්ට් එකකට යන්න. ඔව්. එහෙනම් මං අහන්නේ දැන් දවසේ වැඩ කරන ටයිම් එක කොහොමද මැනේජ් කරන්නේ? පැය 6ක් නම් වැඩ කරන්නේ විෂයන් වලට බෙදාගෙනද කරේ කොහොමද එක සබ්ජෙක්ට් එකක්ද කරේ? නෑ මම දවසට විෂයන් තුනම කරා. එක සබ්ජෙක්ට් එකක් විතරක් කළා නිකන් ඉඳලා. ඒ කියන්නේ එකක් විතරක් එක දිගට කරද්දි මං හිතන්නේ බෝරින්. මට නම් කොහොමද බෝරින්? එක දිගට පැය භාගයයි පැයයි උපරිම මට එක දිගට වාල්ලා ඉඳන් එහෙම කරන්න පුළුවන්. ඉතින් මම විෂයන් තුනම දවසට කරා. ඒ කියන්නේ මුලින්ම මම වැඩිපුරම කැමති ඉකෝන් වලට. ඇයිද දන්නේ? මම ඒකට ගොඩක් කැමති. ඉතින් මම මුලින්ම කරන්නේ අනිවාර්යයෙන් ඉකෝන් පාඩම් කරන එක. ඊට පස්සේ පාස් පේපර්ස් තිබ්බනම් ඒ ප්‍රශ්න වලට අදාළ ඒකත් කරා. ඊට පස්සේ BS accounting ඒ විදිහට මට කම්මැලි හිතන වෙලාවට මම ගොඩක් කළේ ගණන් හදන එක. මොකද ඒක අර චුට්ටක් පාඩම් කරනවා වගේ නෙවෙයි, ගොඩක් අය කැමති ගණන් හදන්නේ. ඒක තමයි කරේ. එතකොට ඉතින් මම සාමාන්‍යයෙන් 10 වගේ වෙනකොට නිදාගත්තා. මට නිදි මරාගෙන පාඩම් කරන්න බෑ. ඊට පස්සෙන් දැන් කවර් කරගන්න බැරි වුණා නම් ඊට පස්සේ උදේ නැකිල්ල හරි ඉස්කෝලේ යන කලින් මේ ටික කරලා තමයි ගියේ. හරි. එතකොට දැන් මේ විමානයේ කටින් එළියට ආව දැන් මම ඊළඟට අහන්න ආව ප්‍රශ්නය දැන් මම අහන්න ඉඳි ඊළඟට දැන් මේ සමහරු කියනවනේ මේ A level කාලේ මේ පාස් පේපර්ස් කරන එකෙන් තේරුමක් නැහැ, මොඩල් පේපර්ස් තමයි කරන්න ඕන, පළාත් පේපර්ස්, මොඩල් පේපර්ස්, ඔය එක එක සර්ලා හදපු පේපර් ඒවා තමයි කරන්න ඕන, පාස් පේපර්ස් එකපාරක් ඇවිල්ලානේ තියෙන්නේ, ඔය හදලා වැඩක් නැහැ. ඔන්නෝම මතයක් සමහර ළමයි ඇතුලේ තියෙනවා. ඒතර දැන් මගේ මතය තමයි මම සාමාන්‍යයෙන් පාස් පේපර්ස් වලින් 1986 90 ඉඳන් පාස් පේපර්ස් කළා, පාස් පේපර්ස් දෙපාරක් තුන්පාරක් කළා තමයි මගේ රිසල්ට් එකට මම ගියේ. අපි විමානියෙන් අහලා බලමු කොමර්ස් සබ්ජෙක්ට් එක ඇතුලේ, කොමර්ස් ස්ට්‍රීම් එක ඇතුලේ එයාට මේ පාස් පේපර්ස් වලින් කොහොමද වැදගත් උනාද නැත්තම් මොඩල් පේපර්ස් ද වැදගත් උනේ සාමාන්‍යයෙන් විභාගයකට රෙඩි වෙන ළමෙක් හොඳ ඒ තුනක් අරගෙන රෑන්ක් එකක් දැන් අපි දන්නවා කොමර්ස් වල ඒ තුනක් විතරක් අරන් මදි සාමාන්‍යයෙන් දිස්ත්‍රික්කේ හොඳ රෑන්ක් එකකට එන්න ඕන හොඳ කැම්පස් එකකට යන්න නම් හරි ඒත් අපි අහලා බලමු පාස් පේපර්ස් වලින් යාට ඇත්තටම වැඩක් උනාද නැත්තම් එයා මොඩල් පේපර්ස් ද ෆලෝ කරේ කොහොමද ළමෙක්ට කියන්නේ ඉස්සරහට පාස් පේපර් ද ෆලෝ කරන්න ඕන මොඩල් පේපර්ස් ද ෆලෝ කරන්න ඕන කියලා අපි විමානිකෙන් අහලා බලමු මම කියන්නේ අනිවාර්යෙන්ම පාස් පේපර්ස් කරන්නම ඕන. එක පාරක් නෙමෙයි පුළුවන් නම් හතර පහ පාරක් හරි කරන්න. මොකද ඒකෙන් තමයි අපි දැනගන්නේ කොහොමද ප්‍රශ්නේ හැදෙන්නේ, මේ ප්‍රශ්නෙට කොහොමද ලකුණු බෙදෙන්නේ, අපි කොහොමද මේකට උත්තරේ ලියන්න ඕන. කවුරුත් කියන ඒවා නෙවෙයි. හරියට පාස් පේපර්ස් පොතක් අරගෙන ඒ පොතේ කොහොමද මේගොල්ලෝ උත්තර දීලා තියෙන්නේ, කොහොමද මාකින් ස්කීම් එකේ ලකුණු දීලා තියෙන්නේ, ඒක හරියට අවබෝධ කරගන්න නම් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ පාස් පේපර්ස් කරන්නම ඕන. එක පාරක් විතරක් නෙවෙයි අඩු පුළුවන් නම් උඩරිම දෙතුන් පාරක් හරි කරන්න MCQ ටික අනිවාර්යෙන් කරන්න ලියන පේපර්ස් ඔයාලා හිතන්නේ බෑ දැන් ඔන්න දැන් ප්‍රශ්න ගන්නවා ඊට පස්සේ මේ මේ කියනවා මට මේකට උත්තරේ පුළුවන් කියලා හිතින් හිතලා නෙමෙයි අනිවාර්යෙන් දැන් කෝන් BS වගේ වෙන ලියන්න තින්නේ කවුන්ටින් වලනේ ගණන් ටික හදන්න තියෙන්නේ දැන් ලියන එක අර ලියන්න කම්මැලිකමට මේක මට පුළුවන් හරි මේක තමයි උත්තරේ එහෙම හිතලා පැත්ත කරවෙන්න එපා අනිවාර්යෙන් ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕන ඔයා කොච්චර හිතුවත් ඔයාට මේක පුළුවන් මේක දන්නෝ කියලා උත්තරේ ලියන්න ගියාම ඔයාට තේරෙනවා මට මේක ලියා ගන්න බෑ කියලා. හරියට ලකුණු බෙදෙන විදිහට ලිව්වේ නැත්තම් කොච්චර ලිව්වද අපිට එකමාරක් දෙකක් ලිව්වත් ප්‍රශ්නෙකට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන උත්තරේ හරියට නැත්තම් කිසිම වැඩක් නැහැ. හරි. අපි විමානිකෙන් අහලා බලමු. දැන් ඔහොම වැඩ කරගෙන ගියානේ 12 වසරේ ඉඳන් ටර්ම් ටෙස්ට් ලියලා දැන් ওই කියපු විදිහට වැඩ කරගෙන ගියා. ඒතොර 13 දැන් විභාගෙට මාස දෙකක් තුනක් තියෙද්දි මාස 3ක් 4ක් තියෙද්දි විමානි කොහොමද මේ ඒ ලෙවල් වලට ටාගට් එකක් දැන් අපි ටර්ම් ටෙස්ට් වලට ටාගට් තියාගෙන වැඩ කරන්නේ සාමාන්‍යයෙන් ටර්ම් ටෙස්ට් එක කොට දාගන්න ලකුණු උඩර ගන්න එහෙමනේ වැඩ කරන්නේ. ඒතර විභාගෙට මාස දෙකක් තුනක් හතරක් තියෙද්දි විභාගෙට රෙඩි වෙන්න මොන හරි ස්පෙෂල් දේවල් කරාද ඒ ලෙවල් වලට ටාගට් කරගෙන විමානි මොනවද කරේ කියලා අපි යාගෙන් අහලා බලමු. මෙහෙමයි ඒ ලෙවල් වලට ටාගට් කරගෙන කියලා මං කරපු ලොකුම දේ පේපර්ස් කරපු එක. පේපර්ස් පාස් පේපර්ස් එක පාරක් කළ නැවතුන් නැහැ අනිවාර්යෙන් දෙතුන් පාරක් නම් කරාමයි ඒ කියන්නේ කරලා බලනවා මම බලනවා මේක වැරදි ඊට පස්සේ ඔන්න මම මතක් කරනවා මේක මෙහෙමයි මෙහෙමයි කියලා ඊට පස්සේ අර පොඩ පොත පෙරලා ආපහු බලනවා ඊට පස්සේ ආපහු ඒ මුළු පාඩමම අපිට ටිකක් එනවනේ ඔළුවට ඒ විදිහට
ප්‍රශ්නයක් ලියන්න ගියාමත් එකපාරට මම මේකට උත්තරයක් දන්නේ නැත්නම් මුලින් පොතත් පොඩ්ඩක් බලනවා. ඊට පස්සේ උත්තර පත්‍රයේ මොකද්ද මේකට දීලා තියෙන උත්තරේ කොහොමද ඒගොල්ලෝ ලකුණු බෙදලා තියෙන්නේ ඒක චුට්ටක් අවබෝධ කරගෙන බලාගෙන ලියන්නේ. හොඳට කියවලා මගේ ඔළුවට දාගෙන මම ආපහු තනියෙන් ලියලා බලනවා. ඒ විදිහට මම ප්‍රශ්න කරා, ඊට පස්සේ ඒවා මාක් කරලා මම ලකුණු බැලුවා, මගේ අඩුපාඩු මම හොයාගත්තා. ඊට පස්සේ මට බැරි දැන් මම ආපහු බැලුවා. ඒ කියන්නේ එක ඔයා හිතන්නකෝ ඔයා පේපරයක් එකපාරයි කරන්නේ එච්චරයි. ඊට පස්සේ දැන් මම කරපු විදිහට කළොත් මම දෙතුන් පාරක් කළා. අද වරදින ප්‍රශ්නේ නෙවෙයි අපිට ඊළඟ දවසේ මේ පේපරේ කරද්දි වරදින්නේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ආ මේ වෙද්දි මගේ ඔළුවෙන් මේ පාඩමේ මේ කොටස ගිහිල්ලා. එතකොට අපි ආපහු ફોકસ කරන්න ඕන ආ මේක ආපහු මගේ ඔළුවට දාගන්න ඕන කියන එක. ඒ විදිහට තමයි මං කළේ. ඒ වගේම මම පාඩනොත් කරා මම මගේ ටාගට් එක තියාගත්ත මං දවසට දැන් හිතන්නකෝ BS නම් මම මේ පාඩම මෙච්චරක් කරලා ඉවර කරනවා, account නම් මම මෙච්චරක් කරලා ඉවර කරනවා, දවස මම උදේට නැකිලා හිතනවා මේකෙන් මෙච්චරක් කරලා තියෙනවා, මේ විෂයන් තුනෙන් අද දවස ඇතුළත මම මෙච්චරක් 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 cover කරගන්නවා කියන එක මගේ ඔළුවට දාගෙන තමයි මම වැඩ පටන් ගත්තේ. මම උදේම නැගිලා වැඩ කරා, සමහරුන්ට රැයට සමහරුන්ට උදේට. ඒක ඉස්සෙල්ලා තමන්ට කැමති විදිය තෝරගන්න. නිකම්ම පාඩම් කළා වැඩකුත් නැහැ. පාඩම් කරලා ඒ ප්‍රශ්නට අදාළව පාඩම් කරනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න ඒවට අදාළව ප්‍රශ්න කරන්න පාස් පේපර්ස් කරලා ඒකත් කරලා ඊට පස්සේ තව ඕගොල්ලන්ට පේපර්ස් හම්බ වෙනවා නම් ඉතින් ඒ පේපර්ස් උත් කරලා ඇති වෙනකම් පේපර්ස් කරන්න, උත්තර ලියන්න, ඒව බලන්න, බැරි නම් ඒ ගුරුවරුන්ගෙන් අහලා දැනගන්න, සාකච්ඡා කරන්න. පාඩම් නොකරත් බෑ. ඉතින් පාඩම් කරන්න ඕනේ නේ අනිවාර්යෙන්. නැත්තම් මේවට උත්තර ලියන්න බෑනේ. ඒක තමයි ඉතින් කලේ. හරි, අපි විමානයෙන් අහලා බලමු. සාමාන්‍යයෙන් 13 සෙකන්ඩ් ටර්ම්, 3rd ටර්ම් වගේ ටර්ම් ටෙස්ට් වල දැන් විභාග ලියන්න ඉන්න අයට ටාගට් එකක් තියෙන හැබැයි තමන්ගේ දැන් ඒ තුනක් අරගෙන දිස්ත්‍රික්කේ මුල් රෑන්ක් එකකට එන්න තමන්ගේ ওই තියෙන ටර්ම් ටෙස්ට් වල ලකුණු මට්ටම කොයි පරාසයේ තියෙන්න ඕනද කියලා තමන්ට අදහසක් එන්න එපයි. අපි විමානයෙන් අහලා බලමු 13 සෙකන්ඩ් ටර්ම්, 3rd ටර්ම් විමානයේ සාමාන්‍යයෙන් එක එක සබ්ජෙක්ට් වලට කොහොමද ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් වල ලකුණු තිබ්බේ, එයා කොහොමද ඒවට ස්කෝ කරේ කියලා. මගේ සාමාන්‍යයෙන් ඒ විෂයන් තුනෙන් ගත්තොත් සාමාන්‍ය ලකුණු අඩුවෙම තිබ්බේ කවුන්ටිං වල තමයි, පැඩියෙම තිබ්බේ ඉකෝන් වලට. එතකොට 75න් උඩ ඉතින් තිබ්බා. මං ඇත්තටම මෙච්චර ලොකු එකක් ඇක්සෙප්ට් කළේ නැහැ. මේ විෂයක් විදියට ගත්තොත් ඒ කියන්නේ වාහනේ මොන වගේද විෂයක් මේ ලකුණු කොහොමද ගත්තොත් 13 සෙකන්ඩ් ටර්ම් 3rd ටර්ම් 13 සෙකන්ඩ් ටර්ම් 3rd ටර්ම් ගත්තොත් මට මතක විදිහට accounting වලට නම් සාමාන්‍යයෙන් පොඩක් 80ට නම් අඩුවෙන් තිබ්බේ, 75ට වඩා වැඩියෙන් තිබ්බා. අනිත් සබ්ජෙක්ට් එක ගත්තාම econ වල නම් මට සාමාන්‍යයෙන් 90ට වඩා දෙපාරක් හරි තුන්පාරක් හරි තිබ්බා. එහෙම BS උත් සාමාන්‍ය මට්ටමක තිබ්බා. ඒ කියන්නේ A එකක් කියන මට්ටම තිබ්බා. ඉතින් 75න් උඩ තිබ්බා. මම ඉතින් හැමදාම මහන්සි වෙනවා මේක මෙච්චරයි තව වැඩි කරගන්න ඕනේ. ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙන ඉහළ සෙඩ් එකකට යන්නනේ. ඔව්. එතකොට මේ අපි විමානයෙන් අහලා බලමු. දැන් එයා වැඩ කරද්දී එයාට හිතුණාද මට ඒ තුනක් එයි, රෑන්ක් එකක් එයි මට, කියන්නේ කළුතර දිස්ත්‍රික්කේ 20 වෙනියනේ. එතකොට මුල් රෑන්ක් එකක් එයි, ඒ තුනක් එයි කියලා නැත්නම් ඒකට ටාගට් එකෙන්මද වැඩ කරේ, නැත්නම් ඒක එහෙම හිතන්නේ නැතුව තමන්ගේ විදිහට තමන්ගේ ටාගට් එකට වැඩ කරගෙන ගිහිල්ලා ඒක නිකම්ම ආපු දෙයක්ද, නැත්නම් මුල ඉඳන්ම ටාගට් එකද ඒක හිතේ තිබ්බද කියලා අපි විමානයෙන් අහලා බලමු. මෙහෙමයි, මට ඒ තුනක් ගන්න ඕනේ කියන එක නම් තිබ්බා. මම හිතාගෙන විදිහ මම දෙපාරක් නම් ඒ ලෙවල් කරන්නේ නැහැ කියන මතේ තමයි ඒ ලෙවල් වලට ආපු දවසේම හිතාගත්තේ. ඉතින් මට ඒ තුනක් අරගෙන කැම්පස් යන්න ඕනේ කියන ටාගට් එක තිබ්බා. හැබැයි අර මෙච්චර ඉහළ රෑන්ක් එකක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. يعني ආසාවක් තිබ්බා නැතුව නෙමෙයි, ඕනම කෙනෙක් කැමති හොඳ රෑන්ක් එකක් ගන්න. ඒ වුණාට අර මේ එකපාරට මං හිතුවේ නෑ ඇත්තටම දිස්ත්‍රික්කේ 20 වගේ රෑන්ක් එකක් එයි කියලා. මට ඇත්තටම පුදුම හිතුණා. අම්මට කෝල් කරලා කිව්වා මේ අරතේ නී සතුටුයි. මේ අම්මා ගෙදර ඉඳි නැත්ද රිසල්ට්? මම ගෙදර නෙමෙයි ඇත්තටම වැඩට අවිල්ල ඉඳිය. යන ගමන් අම්මට කෝල් කරලා කිව්වේ මට ඇත්තටම පුදුම හිතුණා 20 කිව්වම අම්මා 20. අනේ මන්ද මට ඇත්තටම මේ වෙලාවේ දැනෙච්චකන හිතාගන්න බැරුවයි. හරි, ඒ කියන්නේ ඒක. දැන් මාත් කියලා දැන් මගේ වීඩියෝස් වල කියලා දිනා මම එහෙම රෑන්ක් එකක් බලාගෙන වැඩ කරලේ නෑ. සාමාන්‍ය මගේ උපරිමයෙන් මං මගේ සබ්ජෙක්ට් එකට දෙන්න ඕන උපරිම ට්‍රයි එක මම දීලා මම වැඩ කරා. හරි, ඒතර එන එකක් එනවා. ඒක තමන්ගේ එදා ලියන විදිය, එදා ලක් එක තමන්ගේ ඒක චූටි එකක් දෙනවා රෑන්ක් එකට. හරි, කියන්නේ මම විශ්වාස කරන විදියට. එතකොට තමන්ගේ උපරිමයෙන් තමන් වැඩ කරන්න ඕන, තමන්ගේ ටාගට් එකට තමන් යන්න ඕන. ඒ තුනක් තමන්ගේ එක එක සබ්ජෙක්ට් වලට A එකක්, B එකක්, C එකක් ඒක තමන්ගේ ඔළුවේ තියාගන්න ඕන. ඒතර රෑන්ක් එක කියන එක තමන් හොඳට කරාම මේක එන විදිහකට එයි නේද? අපි ඒක බලාපොරොත්තු වෙන මට ඩිස්ත්‍රික් ෆස්ට් වෙන්න ඕන, මට ඩිස්ත්‍රික් සෙකන්ඩ් වෙන්න ඕන, මට ඩිස්ත්‍රික් මුල් 10ට එන්න ඕන, ඔහොමයි කියලා හිත හිත ඕවා ගැන හිත හිත කාලේ නාස්ති කර කර ඉඳියොත් එහෙම අපිට මේ විශේෂයකට වැඩ කරන්න වෙන්නේ නැහැ. මට ඕන මේ විශේෂයට A1ක්, මට ඕන A3ක්. මම වැඩ කරන්නේ A3ට. රෑන්ක් වලින් මට වැඩක් නැහැ. එන එකක් එයි. තමන්ගේ උපරිමේ තමන් කරනවා. හරි, මං හිතනවා විමානිත් එකට එකඟයි කියලා. හරි. ඒතකොට අපි විමානියෙන් අවසාන වශයෙන් අහලා බලමු.
දැන් ඕලෙල වලින් එලෙල වල දැන් ඉස්සරහටත් එනවා දැන් මේ පාර ඕලෙල කරපු නම් ගිලා මල්ලිලා එනවා එතකොට දැනට 12 අවසරේ කොමර්ස් කරන අය ඉන්නවා ඇති සමහරවිට මේ නිකන් අර මට මේ කොමර්ස් ටිකක් අමාරුයි වගේ වෙන සබ්ජෙක්ට් එකකට මාරු වෙන්නද මට ආට් කරන්න ඕන ඒ වගේ එහෙම හිතාගෙන එක එක මානසික මට්ටම් වල අය ඉන්නවනේ එතකොට මම විමානිකෙන් අහලා බලන්නම් අලුතෙන් කොමර්ස් වලට එන يعني අලුතෙන් කොමර්ස් කරන්න ඉන්න එක්කෙනෙක්ට දෙන්න ඕන අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ ඔයාගේ ස්ට්‍රීම් එක ගැන මම කියන්නේ මොන ස්ට්‍රීම් එක තෝරගත්තත් තමන්ගේ මත තමයි වැඩේ තියෙන්නේ. මහන්සි වුණොත්, කැප වුණොත් අනිවාර්යෙන් ඔයාට ඉහළ ඒ තුනකට ගිහිල්ලා කැම්පස් යන්න පුළුවන්. ඒක තමයි ඔළුවේ තියාගන්න පළවෙනි එක. සබ් يعني ස්ට්‍රීම් එකෙන් ස්ට්‍රීම් එකට තියෙන සිලබස් එක වෙනස්, ඒකට දෙන්න ඕන බර වෙනස්, එක එක දේවල් තියෙනවනේ. يعني මගේ මම තේරුම් ගත්ත දේ තමයි මම චුට්ටක් ඒ ලෙවල් කාලෙත් පොඩ්ඩක් සාමාන්‍යයෙන් අර පොත්තරටම එන්න කැමති වුණ නැහැ මට තේරුණා මට බයෝ කරලා නම් කොහොමද ඒක පාර කැම්පස් යන්නේ බෑ කියන එක ඒකමයි මම කොමස් තෝරගත්තේ ඕ ලෙවල් කරන කාලේ මම කොමස් කරන්නෙම නැහැ කියලා හිතපුලා මේ ඉතින් මේ ඒ ලෙවල් වලට කවදාවත් කොමස් කරන්නේ නැහැ කියලා මම අපේ අම්මට කියලාමයි තිබ්බේ ඉතින් ස්ට්‍රීම් එක තෝරගනිද්දි මුලින්ම කරන්න ඕන ඉස්සෙල්ලා තමන් අඳුරගන්න කාට කවුරුවත් කියන නිසාවත් රැල්ලටවත් අර එක එක කේකේනා කියන දේවල් එච්චර ගණන් ගන්න එපා. ඉස්සෙල්ලා තමන්ව තේරුවනගෙන තේරුම් ගන්න මට මේක කරන්න පුළුවන්ද? කරන්න පුළුවන් නම් ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන ඔයා මහන්සි වෙන්නේ නැතුව නම් කොහොමත් කරන්න බෑ කියන එක. නිකන් ඉදියා කියලා මේ තුනක් එන්නේ නැහැ. කාටවත් එන්නේ නැහැ. මේ ඉතින් ඒක හින්දා කොයි ස්ට්‍රීම් එකකට ගියත් මහන්සි වෙන්න ඕන. කොමර්ස් කියන්නේ එහෙම ඇත්තටම ගත්තොත් ඔයි කියන තරම් ලොකු අමාරුවකුත් නැහැ අපි විහිං අමාරු කරගන්නවා මේක මහා කන්දක් විදිහට සිලබස් එක ගොඩ ගැහුනාම ඉතින් හැම සබ්ජෙක්ට් එකකටම අමාරුයි තමයි අර මුලින් ඉඳන්ම වැඩ ටික හරියට කරගෙන ගියොත් තමන්ගේ ටාගට් එක ඔළුවේ තියාගෙන මහන්සි වුණොත් එච්චර ලොකු අමාරු වෙන එකක් නැහැ ඒ තුනකට යන්න මං හිතන්නේ එහෙමයි අනිත් සබ්ජෙක්ට් වලත් උපරිම මහන්සි වෙන්න ඕන බයෝමැත්ස් කරනවා නම් උපරිම මහන්සි වෙලා උපරිම කැප වෙලා තමන්ගේ ටාගට් එකට යන්න තියෙන්න ඕන කොමස් කරත් එහෙම තමයි ඉතින් නිකන් ඉන්දියට කොයි සබ්ජෙක්ට් එකේ තේතුණක් එන්නේ නැහැ නේ ඉතින් මම නම් කියන්නේ ඒක තමයි ඉතින් තමන්ගේ උපරිමයෙන් තමන් මාන්සෙලා තමන් ටාගට් එකක් තියාගෙන තමන් වැඩ කරොත් තමන් හඳුනගෙන يعني කවුරුත් කියනේම අම්මා තාත්තා වුණත් තමන් අකමැති දෙයක් කියනවා නම් ඒක දෙපාරක් හිතන්න වෙනවා මොකද තමන්නේ දන්නේ තමන් ගැන තමන් දන්නවා මට මේ අවුරුදු දෙකේ ඉස්සරහ අවුරුදු දෙකේ මාන්සෙලා වැඩ කරන්න පුළුවන් වෙයිද හරිද මට මෙච්චර කැපැසිටි එකක් දරා ගන්න පුළුවන් වෙයිද තමන් තමයි තමන් ගැන දන්නේ තමන්ට වැඩ කරන්න පුළුවන් ඇත්තටම මට ගාණක් හදන්න පුළුවන් නේද මම බොරුද කරන්නේ තමන් ගැන තමන්නේ දැන් හරි ඒතර තමන් තමන් අඳුරගෙන හරියට තමන්ට ගැළපෙන A level subject එක තෝරගෙන stream එක තෝරගෙන ඔයා මහන්සි වෙලා ඔයාගේ හිතට එකඟව ඔයා වැඩ කරොත් ඔයා ඒ stream එකෙන් මොන stream එක වුණත් ඔයා ඒකෙන් සාර්ථක වෙයි ඒතෝර දැන් ඔය මට ගොඩාක් අයත් එක්ක මේ A level කරලා සාර්ථක වෙච්ච අයත් එක්ක කතා කරනකොට දැනෙච්ච ලොකුම දේ තමයි කවුරුත් මේ පොඩි කාලේ ඉඳන් 1 වසරේ 2 වසරේ මේ 5 වසරේ 7 වසරේ එහෙම ඉඳන් කවුරුක්වත් මේ සබ්ජෙක්ට් එක මම කරනවා කොමර්ස් කරනවා මැත්ස් කරනවා මං වුණත් එහෙමයි. එහෙම ඉස්සර ඉඳන් පතාගෙන ආපු එකක් නෙමෙයි. A level වලට ලං වෙලා O level කරලා එහෙම ඉන්න අතරේ තමයි මේක තීරණය කළා මේ සබ්ජෙක්ට් එක කරලා තින්තර. කළා ඒකට තමන්ගේ උපරිම මාන්සි වෙලා තමන්ගේ උපරිම ශක්තිය දීලා ඒ විෂය කළා තමයි සාර්ථක වෙච්ච අය ඒ විෂය සාර්ථක වෙලා තියෙන්නේ. හරි. ඒතර ඕනම දෙයක් කරන්න පුළුවන් මිනිස්සුනේ මිනිස්සුන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. හරි. ඒතර වැදගත් වෙන්නේ ඔයාගේ ආත්ම විශ්වාසය ඔයා ඒකට කැප වෙන විදිය. ඔයා ඒකට කොච්චර ඉඩ ප්‍රමාණයක් ඔයාගේ ජීවිතෙන් දෙනවද කියන එක. හරි. ඒතර හැමෝටම සුබ පතනවා තමන්ගේ A level ජීවිතේ සාර්ථක කරගන්න කියලා. ඒතර ගොඩාක් කට්ටියගේ ඉල්ලීමකට අනුව තමයි මේ වීඩියෝ එක අද ගෙනාවේ. ඒතර කොමර්ස් වල ඔයගොල්ලෝ තියෙන ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. මම දන්නේ නැති ඒවට يعني මම දන්නේ නැහැ ස්ට්‍රීම් එකේ විශේෂ සම්බන්ධ ප්‍රශ්න ඇහුවොත් මම විමානියක්ගෙන් අහලා ඔයගොල්ලන්ට කමෙන්ට් වලට රිප්ලයි දාන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. හැමෝටම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. අනිත් හැමෝටම බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඔයගොල්ලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් කමෙන්ට් කරන්න. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ එකෙන් හම්බෙමු.